ස්වාමින්වහන්ස, මේ එක් පුද්ගලයෙක් අපට එවන ලද ප්‍රශ්නයක්. එක් මිනිසෙක් තම අසල්වැසි කාන්තාව ඝාතනය කරනවා. ටික කාලයකට පස්සේ මෙම කාන්තාව ඝාතනය කරපු පුද්ගලයා ගෙල වැළලාගෙන දිවි නසා ගන්නවා. තවත් කාලයක් යද්දී ඔහුගේ බිරිඳ, දරුවෝ සියලුම දෙනා මිය යනවා. මිය යන්නේ එකම ආකාරයකට. යම්කිසි නොපෙනෙන කෙනෙක් මේ සියලුම දෙනාගේ අවසාන මොහොතේදී ගෙල හිර කරනවා. ඒ බව මේ අය මිය යන මොහොතේදී පවසමින් තමා මිය යන්නේ. ඉතින් මේ එකම ආකාරයට මේ සියලුම දෙනා මිය යාම, ඒ වගේම මේ ප්‍රශ්නය යොමු කරන පුද්ගලයා විමසනවා, ඒ මිය ගිය නැත්නම් ඝාතනයට ලක් වූ අසල්වැසි කාන්තාව යක්ෂණියක වෙලා මේ පවුලේ සියලුම දෙනාම ඝාතනය කළාද කියන කාරණේයි විමසන්නේ. ඒ පවුලේ තාත්තා අර කාන්තාව මරා දානවනේ. එතකොට ඒ කාන්තාව මරා දාපු කාන්තාව සමහර විට සීලෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. තේන සද්ධාවෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. මෛත්‍රියෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. තේරෙන්න? එතකොට එවැනි ශක්තිමත් භාවයක් තියෙන කෙනෙක් මරා දැම්මට පස්සේ ද්වේෂය නිසා, ආවේගශීලී භාවය නිසා මරලා දැම්මා. නමුත් ඊට පස්සේ ආ සිර දඬුවම් විඳලා මේ ගැන හිතන හිතන මොහොතක් මොහොතක් පාසා නොනා තව තව ඒ අකුසල් ශක්තිමත් වෙලා එයාටම හිත සකස් වෙනවා දිවි නසා ගන්න. සංස්කාර පත්‍ය විඥාන වෙන හේතුව නිසා නෙමෙයි. එතකොට එහෙමනම් දැන් එතන බලද්දී නෝනා ඒ මහත්තයා මුලින්ම දිවි නසා ගන්න යක්ෂණියක් හේතු වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. යක්ෂණියක් හේතුනේ නැහැ. මොකද යානේ කැමැත්තෙන් දිවි නසා ගන්නේ නේද? එතකොට යා කැමැත්තෙන් දිවි නසා ගත්තා නම් එතෙන්ට යක්ෂණියක් හේතු වීමක් නැහැ. එතකොට දැන් යා දිවි නසා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? පවුලේ ඉතුරු වෙන්නේ අම්මා සහ දරුවා. එතකොට ඒ අම්මා සහ දරුවන් නොනා මානසිකව හිතනවා අර මරා දාපු කාන්තාව යක්ෂණියක් වෙලා තාත්තාව දිවි නසා ගන්න තැනට යොමු කළා කියලා. තේන්න? ඒක හේතුඵල ධර්මයක් නෙමෙයි. ඒක මෙයා හිතනවා ඒ විදියට. ඒගොල්ලන්ගේ දැනුමේ සතියේ 100ට අදාළව ඒගොල්ලෝ හිතනවා තාත්තා දිවි නසා ගත්තේ අර මරා දාපු කාන්තාව යක්ෂණියක් වෙලා ඒ යක්ෂණිය නිසායි තාත්තා දිවි නසා ගත්තේ කියන කාරණේ අන්න බලනවා. බලලා ඊට අදාළව වඩනවා. ඊටඩාලෝ වඩමින් නොනා දැන් මේ යක්ෂණියත් එක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. යක්ෂණිය කෙරේ බියෙන්, යක්ෂණිය කෙරේ සැකෙන්, යක්ෂණිය කෙරේ මවාගත්තා වූ බයකින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙලා නොනා එහෙම ජීවත් වෙද්දි බියක්නේ සකස් වෙන්නේ. පංච නීවරණයක් සකස් වෙන්නේ කවදාකවත් සප්තබොජ්ජංගයක් සකස් වෙන්නේ නැහැ. දැන් මොකද දන්නවා තාත්තා මේ කාන්තාව මැරුවාය කියන කාරණේ දන්නවා. ඒ කාන්තාව යක්ෂණියක් වෙලා දැන් තාත්තා දිවි නසා ගත්තාය කියන කාරණේ වඩනවා. වඩලා නොනා ඒ අකුසල් වැඩිම නිසාම නොනා මානසිකව ඒගොල්ලොත් මැරෙන වෙලාවේ අර යක්ෂණිය විසින් මැරුවායි කියන කාරණේ සකස් කරගන්න. එනසු ඒ අම්මා යක්ෂණියක් මැරුවායි කියන කාරණේ මම නම් පිළිගන්නේ නැහැ. නමුත් එහෙමත් වෙන්න පුළුවන්. නමුත් ඔය සිද්ධියේදී ඒක පිළිගන්න විදිහක් නැහැ. මොකද තාත්තා මැරෙන්නේ දිවි නසා ගැනීමකින්. මොකද තාත්තාව යක්ෂණියක් බෙල්ල මිරිකන්නේ නැහැ. තාත්තා දිවි නසා ගැනීමෙන් මැරෙන්නේ. ඒතකොට දිවි නසා ගන්න මැරුණාට පස්සේ ජීවත්ව ඉන්න ඒ නෝනා අර කාන්තාවට අදාළව අර ආකාරයෙන් මනෝභාවය ඇති කරගන්න. ඒ මනෝභාවය වඩමින් ඒ වඩන මොහොතක් පාසා සකස් කරගන්නා වූ අකුසල් හේතුවෙන්ම නෝනා ඒ අයත් හෘදාබාධ හැදීම නිසා ඊට අදාළව මියන්න පුළුවන්. නමුත් හෘදාබාධයකින් මිය ගියත් ඒ මැරෙන වෙලාවේ වඩපු සංඥාව මතක් වෙලා එයාට එයා හිතින් මවාගත්තා වූ යක්ෂණියක් තමයි සිහිපත් වෙන්නේ. තේන්න? එයා මරණාසන්න මොහොතේ ඉන්නේ. නමුත් මරණාසන්න මොහොත සකස් වෙන්නේ කායික හේතුවක් නිසා. නමුත් නොනා ඒ කායික හේතුවකින් මැරෙන මොහොතේ ඒ නොනා හිතන්නේ යක්ෂණියක් මව මැරුවායි කියන චිත්ත රූපය ඇති කරගන්නවා. ඉතින් එවැනි දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව නෝනා ඔය 6 දිනක්ම යක්ෂණියක් මැරුවායි කියන කාරණේ මම නම් විශ්වාස කරන්නේ නැහැ. තේරෙනාද? ඒ අකුසලයේ අරයත් වැඩිම නිසා ඔය අන්න සීල උත පැස්ස වැඩිම තෙරුවන් ගිරේ සද්ධාවෙන් බැහැරව එක්ක දේවාල පස්සේ ගිහිල්ලා ඕවා අහලා ඕවා වඩලා එහෙ මනෝභාවය නිසා සකස් වෙන්නා වූ අකුසල් විසින්ම සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුල නෝනා ඒ අය එක එක ආකාරයෙන් මියන්නේ නැති. එහෙම තමයි ඒක මන්නම් හිතන්නේ. නමුත් යක්ෂණියක් වෙලා එහෙම කරන්න බැහැයි කියලා කාරණේකුත් ධර්මයට අදාළ එහෙම වෙන්නත් පුළුවන් ඈ. නමුත් ඔය සිද්ධිය නම් මම එහෙම දෙයක් දකින්නේ නැහැ.